आयुवान दर्वने लंकावासी सियलुम दिना किसियां गेटलोकेट मुण दील तियन में आवस्तावे धर्मपाल विद्यालय विद्वल्पत्तुमा अध्यापन संवर्धन नियोज विद्वल्पत्तुमा एतुलु परिपालने विसिन आज संगमे समग एकतुविला मेवर उसस्पेल विभागेट इद्रिपात्तीमट बलापुरुत्तुविन दर्वांट අධ්‍යාපනික වශයෙන් මෙන්ම ප්‍රායෝගිකව තමන්ගේ විෂය කරුණ වලට පරිබාහිර වූ දැනුමක් අවබෝධයක් ලබා ගැනීම සඳහා සහයෝගයක් ලබා දීමට මේ විදිහේ වැඩපිළිවෙලක් සංවිධානය කරලා තියෙනවා. අද දවසේ අපි මේ සූදානම් වෙන්නේ උසස් පෙළ විභාගයේ කලා විෂය ධාරාව හදාරන දරුවන්ගේ सिंगल विषय संबंध प्रश्न पत्र साक्षाती विशेष अवधान उपकरण अभी उत्तर पत्र लभिच अद्यकींसा अवबोधे मत दर्वे विभाग दिपत्न दर्वा प्रश्न पत्र पिलुसाट लभुणु अवबोधे मत दर्व සමහර තැන්වල ඇති කරගන්න ගැටලු ඒ නිසා ඒ දරුවන්ට ඉහළ සාමාර්ථකර යන්න බැරි වෙන හේතු කෙනෙහි අවධානය යොමු කරමින් ප්‍රශ්න පත්‍රයක් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන්න. අද පළමු දවස නමුත් අපි සාකච්ඡා කරන්නේ මුලින් දෙවන ප්‍රශ්න පත්‍රය. ඒකට හේතුව තමයි මේ වගේ ක්‍රමවේදයක් මේ වගේ මාධ්‍යයක් ඔස්සේ පහසුවෙන්ම සාකච්ඡා කරන්න පුළුවන් ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රය එහෙම නැත්නම් දෙවන ප්‍රශ්න පත්‍රය අපි මුලින්ම මේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය පිළිබඳව ඔබව දැනුවත් කරන්න සූදානම් වෙන්නේ අපි මුලින්ම සාකච්ඡා කරන්නේ සිංහල දෙක පත්‍රයේ පළමු ප්‍රශ්නය अब फलवी प्रश्न अणुट विस्सगिन अणु प्रश्न विस्सगिन समन्वित एम सी क्यू भाषा प्रश्न पत्र खेट प्रश्न पत्रे सभ्या सिंह अक्षर माला उत्ताख्या पद संबंधी तक्वा समस्त भाषा भी व्याकरण पदन कर ඊට පරිබාහිරව පද බෙදීම ඒ වගේම විරාම ලකුණු භාවිතය ඒ වගේම නනනල යෙදුම් පිළිබඳව ආදී ප්‍රායෝගිකව හැම කෙනෙක්ම භාෂාව භාවිතයේදී මුහුණ දෙන ගැටලු සම්බන්ධ ළමයාගේ අවබෝධය තක්සේරු කිරීමටත් මේකේ ප්‍රශ්න කිපයක් සකස් වෙනවා. ඊට අපි මුලින්ම මේ ප්‍රශ්න පත්‍රයට පැමිණීමට පෙර මේ ප්‍රශ්න පත්‍රයට යොදාගන්න ප්‍රශ්නවල ඒ සිද්ධාන්ත පාඩම් කොච්චර දුරට අපි දැනුවත්ව ඉන්නවද කොයිතරම් දුරට අපි ඒ පාඩම් පිළිබඳව නිසි අවබෝධයකින් ඉන්නවද කියන එක වල අපි හැමෝටම නිසි අවබෝධයක් තියනවාද කියලා තක්සේරු කරලා බලන්න ඕන. මම මේකට කරන්නේ යොදාගන්න උපක්‍රමය තමයි ඉකුත් අවුරුද්දේ 2019 උසස් පෙළ විභාගයට विभाग दिपार्थमेन्द्वेन सकस करो प्रश्नपत्रे साक्षात् करो अपने दिन आसन्नम आसन्नम प्रायोगिक प्रश्नपत्रे तमें गियावृद्धे सस्पिल विभागे प्रश्नपत्रे इतें दी कोमद प्रश्नपत्रे सकस लाती मुनवादे प्रश्नों के अतुलत लाती इवे पिलितुर कोमद तक्षिर लाती इवे यम किस दमारलान इतने इन्द पुलवा मे प्रश्नपत्रे नोकर बुला बहुतरे कोंदानु मे वेड़कोट मे प्रश्नपत्रे उत्तर සපේලා ඒවයි හරි වැරදි බලාගෙන තමන්ට වැරදුණු දේවල් අවබෝධ කරගෙන ඉන්න දරුවෝ. නමුත් මම අවුරුදු 17ක විතර උත්තර පත්‍ර පරීක්ෂක කටයුතු වලදී ලැබුව අත්දැකීමක් තමයි කවදාවත් MCQ එකේ එහෙම නැත්නම් මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 20න් 20ම ගන්න ළමෙක් ඉතාම කලාතුරකින් අපට මුණ ගැහේ. ඒකට හේතුව තමයි සමහර වෙලාවට ප්‍රශ්න සකස් වෙනවා පිළිතුරු පහක් දෙනවා එකක් නෙමෙයි පහක්
අපිට පිළිතුරු පහක් දෙන්න නිසා වෙන්න පුළුවන් හරි මේක තෝරගන්න බැරි වෙයි. මොකද අපිට ගොඩක් වැඩි වුණාම තමයි තෝරාගැනීම දුෂ්කරතාවය තියෙන්නේ. දෙකක් නම් එකක් ලේසි. තුනක් වෙනකොට තව ටිකක් අමාරු. හතරක් වෙනකොට ඊටත් වඩා අමාරු. පහක් වෙනකොට ඊටත් වඩා අමාරු. පිළිතුරු පහකින් ඉවරද පිළිතුර. බොහෝ වෙලාවට මේ ප්‍රශ්න මේ පිළිතුරු පහ ඇතුලේ ළඟින් යන පිළිතුරු දෙකක් තියෙනවා. අන්නේ තියෙන්නේ තමයි බොහෝ වෙලාවට දරුව අසරණ වෙන්නේ. අපි අද ඒකට විසඳුම තමයි මේ හොයන්නේ. එහෙම නැතුව අද අක්ෂර විඤ්ඤාසය මොකක්ද? ඊළඟට සංදි කියන්නේ මොනවද? විභක්ති පාඩම මොකක්ද? ඒවා සාකච්ඡා කරන්න නෙමෙයි මේ සූදානම් වෙන්නේ. ප්‍රශ්න පත්‍රයක පිළිතුරු සමයදී ඔබ දක්වන සමහර තැන්වල ඔබ දක්වන අසාර්ථකත්වය මොකක්ද කියලා ඔබටම අවබෝධ කරලා දෙන්න තමයි මේ ප්‍රශ්න පත්‍රයට අවධානය යොමු කරන්නේ. පළවෙනි ප්‍රශ්නය අනුකොටස් 20කින් සමන්විතයි. අපි එමු දෙවනි ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසේ පළමු ප්‍රශ්නයට. ඒ කියන්නේ MCQ එකේ නේද බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්නයට. මේ තමයි 2019 විභාගෙදී අපේ දරුවන්ට ලැබුණු MCQ පළවෙනි ප්‍රශ්නය. කියවමු. සිංහල වර්ණමාලාවෙහි එන O යන්න කුමන අක්ෂරයක්ද? අක්ෂරමාලාවේ එන O. O කියන අක්ෂරය කුමන වර්ණයේද? මෙතන අපේක්ෂා කරන්න පුදී අපේ භාෂාවට අදාළ සිංහල අකුරු බිහිවන ස්ථානන්ව මේ අකුරු ප්‍රභේද කරලා තියෙනවා. කණ්ඨජාක්ෂර, තාලුජාක්ෂර, දන්තජාක්ෂර, මූර්ධජාක්ෂර ආදි වශයෙන්, ඕෂ්ඨජාක්ෂර ආදි වශයෙන් වෙන් කරලා තියෙනවා. අපි ඒවට කියන වර්ග අක්ෂර කියලා. වර්ග පහක් තියෙනවා. ක වර්ගය, ච වර්ගය, ඨ වර්ගය, ථ වර්ගය, ප වර්ගය. ඒ වර්ණ පහ කවර්ගයේ කණ්ඨජ චවර්ගයේ තාලුජ තවර්ගයේ දන්තජ තවර්ගයේ මූර්ධජ පවර්ගයේ ඕෂ්ඨජ මේ ප්‍රධාන වශයෙන් අකුරු 25 කච්චට තප කියලා ඔබ දන්නේ ඒ වර්ග පහ. ඒ වර්ග පහට අමතරව ඒ වර්ග පහේ උත්පත්ති ස්ථානන ඔබ දන්නවා. කණ්ඨජ කියන්නේ උගුර ඇසුරු කරගෙන උපදින. තාලුජ කියන්නේ තල්ල. තල්ල මූලික කරගෙන බිහිවන ආකාරය. මූර්තජ කියන්නේ මුදුල. මේ තල්ලේ මුදුල් කොටස. මේ මුදුල නෙමෙයි මුදුල. තල්ලේ මුදුල ස්පර්ශයෙන් ඔදිව ගිහිල්ලා. මේ හැම අකුරක්ම බිහිවීම සඳහා උපකාරක වන්නේ දිව. ඒ දිව යම් යම් තැන් ස්පර්ශ කරනවද ඒ අනුව තමයි සිංහල අකුරු බිහිවෙන්නේ. දැන් දිව ගිහින් දිව තුඩ ගිහිල්ලා තල්ලේ මුදුන් කොටස ස්පර්ශ වෙනවා. ට ට ඩ ඩ න අපි ඔය කියන මූර්ධජාක්ෂර කියලා. ඊට පස්සේ අනිත් ඊළඟ වර්ගය තමයි දන්තජ. දන්තජ කියන්නේ දත්. දත් සහ දත් වැටිය ගිහිල්ලා මේ දිව ගිහින් ඒ දෙකේ ස්පර්ශ කරනවා. ත බලන්න දිව. නිකමට දිවල් ළඟන ත කියන උත්සාහ කරන්නේ නැහැ. ත ත ද ද න මේ අමුතු අපි හඳුන්වන්නේ දන්තජාක්ෂර කියලා. ඊළඟට ප ප මේ තොල් ස්පර්ශන තොල් දෙක ප ප බ බ ම තොල් වලට කියන ඕෂ්ඨජ කියලා. තොල් වලට කියන ඕෂ්ඨ ඔට. දැන් කුරුල්ලන්ට ඒක හොටනේ. ඒ හොට තමයි අපේ මේ තොල් දෙක. තොල් ඇසුරෙන් උපදින අකුරු තොලජ නෙමේ ඕෂ්ඨජ. මේ කියපු වර්ණ පහට අමතරව අපිට තියෙන පුතේ ස්ථාන දෙකක් ස්පර්ශ වෙලා බිහිවන අකුරු තියෙනවා. අපේ අක්ෂර අතර තියෙනවා උත්පත්ති ස්ථාන දෙකක් ස්පර්ශ වෙනවා. ඒ අක්‍රම බිහි වෙන්න ඒ ස්ථාන දෙකක් ක්‍රියාත්මක වෙනවා. අන්න ඒවට අපි කියනවා නම ද්විජ අක්ෂර. ද්විජ කියන්නේ දෙකක්. ජ කියන්නේ උත්පත්ති. ජ කියන්නේ අකුර තේරුම වචනාර්ථය උපදිනවා. ජ කණ්ඨ උගුර ජ උපදිනවා. උගුරෙන් උපදින කණ්ඨ. දන්ත දත් උපදිනවා ජ දන්තජ දත් වලින් උපදින. එහෙනම් ත්‍රිජ කියන්නේ දෙකක් ස්ථාන දෙකක්. දෙකෙන් උපදින නිමේ දෙක් දී කියන්නේ දෙකකින් ස්ථාන දෙකක් ස්පර්ශ කරගෙන උපදින අකුරු. දැන් ව කියනකොට ව ව ෆ මෙයාර ඉංග්‍රීසි භාෂාවේ එෆ් අකුරට අපේ සිංහල ආදේශය ෆ ව ෆ නිකමට ළමයි උච්චාරණය කළ බලන්න. ඔබට වැටෙනවා ස්ථාන දෙකක් ස්පර්ශ වෙනවා. ව
තොලගිල දාතාසේ ව දාත අස්සේ තොලගිල ස්පර්ශය ෆ තොලගිල දාතාසේ ස්පර්ශය එහෙනම් අපි දන්නව මොකද්ද මේ ස්ථාන දෙක දත් තොල් දත් තොල් දත් දන්ත තොල් ඕෂ්ඨ එහෙනම් අපි මේවා හඳුන්වනවා දන්ත ඕෂ්ඨ දන්ත ඕෂ්ඨ ඒ වගේ ඕ අකුර උච්චාරණය කරන ඕ උගුරේනවා අපි ඕ अपने बिना ओ खंडते या हरे तोलने का क्रियात्मक है ओ तोलने वाले तो ऐसे लेनो इला तोल स्पर्शीय उगुरे स्पर्शीय देखा टापी के नवा खंड ओष्ट मैं अपुरा आयत देने तो बोलते हैं खंड ओष्ट देखे ना अक्षर वाली हम बालना अबे सिद्धांत देखो मैं आप ही बालना मैं उत्तर पाए ये ना उगुरा सात तोल के ना खंड ओष्ट के ना उत्तरे को हित दी මෙන්න සිද්ධාන්ත දැනුම ඇතිව අපි උත්තරය සොයාගත්තා මේක තමයි පුතේ මේ බහුකරණ ප්‍රශ්න පත්‍රය බහුකරණේ අපි කියන ප්‍රසිද්ධ ජනප්‍රිය වචනේ MCQ MCQ එකේ පළවෙනි ප්‍රශ්නේ පිළිතුර සොරාගත්තු ක්‍රමය අපි එකින් එක ප්‍රශ්නෙන් ප්‍රශ්නය මේ ආකාරයෙන් පිළිතුරු සොයාගෙන යනකොට අපට සිද්ධ වෙනවා සමහර වෙලාවට සිද්ධාන්ත දැනුම දන්නේ නැති ළමයා මේකේ හරියාකාරව අවබෝධයක් නැති ළමයා මේ මොකටද හරියන්නේ ඒ නිසා අවමෝෂයෙන් ඔබට මම මේ වගේ දැන් ළමන ඔයාලට මේ අවුරුද්දේ 2020 උසස් පෙළ නේද ආනමේ 2020 උසස් පෙළ විභාගයේ ඉදිරිපත් වෙන ඔබට මේ වෙනුවට මේ අංක දෙක දෙන්න එක ව නැත්නම් ෆ යන අක්ෂර අයත් වන්නේ කුමන අක්ෂර වර්ගයකට ඔබට මම පැහැදිලි කරන්න උච්චාරණය කරලා බලන්න ව මොකද වෙන්නේ ෆ आकार अभी प्रश्न 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 මේ ආකාරයට සාකච්ඡා කළා මේ 2019 අවුරුද්දේ මේ MCQ ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු ටික ලබා ගන්න උත්සාහ කරමු. මගේ පුතේ අපි යමු මේ MCQ එකේ දෙවන ප්‍රශ්නේ. දෙවන ප්‍රශ්නේ හැම අවුරුද්දකම ඔබ බලන්න අක්ෂර විඤ්ඤාසයේ සම්බන්ධ අවබෝධය තක්සේරු කරන ප්‍රශ්නයක් සාකච්ඡා. මේ දින තියෙන්නේ ඒම ප්‍රශ්නය. නිවැරදි අක්ෂර විඤ්ඤාසයේ සහිත පද පේළිය තෝරන්න. අපේ භාෂාවට පමණක්ම ආවේනික වෙච්ච අපේ සිංහල භාෂාවට පමණක්ම ආවේනික වෙච්ච ලක්ෂණයක් තමයි මේ අක්ෂර විඤ්ඤාසය කියන්නේ. විඤ්ඤාසය කියන්නේ පුතේ රටාව. අපි අකුරු ලියන රටාව. අපි මේ නයන මෙහෙම ලිව්වට මේ නයන කියන්නේ මෙහෙම. ඒක උච්චාරණය එකයි. උච්චාරණය එකයි. නා ना देखो मेकअप मेकअप ना यार मेकअप ना है है भाई अभी मैं अपुरालिए ना बचने तेरो को बेनस मैं अपुरालिए ना बचने तेरो को बेनस अभी उदाहरण है क्वेश्चन नंबर पाहन पाहन मैं पाहन है क्या मैं पाहन है क्या अब उबे कहाँ ना वाह उबे निवास सेलाइट किए वाला वाले दाल वाले पाहन में दिखे मुकाद कोई මොකක් ලිව්වත් හරියයි කියලා හිතන්න එපා මේ දෙකෙන් ඒ අර්ථය පැහැදිලි වෙන පහන මොකක්ද මෙතන මූර්ධ ජනනයේ දිටිසම් මේ පහන සඳකඩ පහනේ තියෙන පහන එතකොට සඳකඩ පහන කියන්නේ පාෂාණය එහෙනම් මේ පහන පාෂාණය දල්වන ප්‍රදීපය මේ පහන දැන් පහනක් දල්වා එකම සිතින් කිව්වොත් මෙහෙම ලියනවාද මෙහෙම ලියනවා පහනක් දල්වා එකම සිතින් කියලා ලියුවොත් මේක ලියුවොත් අපි දල්වන දින පාෂාණය පහනක් දැල්වා එකම සිතින් කිව්ව මේන අය නෙලිකොත් එතන දැල්වලා තියෙන ප්‍රදීපය මේකට අපි කියනවා විඤ්ඤාසය රට අකුරු ලියන රට අපි මලගෙදරකට යනකොට යන්නේ මේලා යන්නාගෙන නෙමෙයි අපි මලගෙදරකට යනකොට යන්නේ මේලා යන්න හේතුව මල මැරුණු කියන අර්ථයේ තියෙන මේලා මේ මල කිව්වොත් පුෂ්පය ඒක එතකොට අර්ථය වෙනස් කරනවා මේ රටාවේ විඤ්ඤාසය මේකට අපි කියන්නේ අක්ෂර විඤ්ඤාසය මේක සම්බන්ධ කරගත්තු
මේ අක්ෂර භාවිතය සම්බන්ධ ඔබේ ප්‍රායෝගික අවබෝධය. සමහර වෙලාවට දිනව පුස්තකාලේ යනවා දරුවා පුස්තකාලේ දින බෝඩ් කියවන්න. පුස්තකාල අනිවාර්යයෙන්ම සෑම පුස්තකාලයකටම යන ළමයා නිශ්ශබ්දව ඉන්නේ නැහැ. ඒ නිසා පුස්තකාලාධිපතිනිය දන්නවා මේ ළමයින්ට එක දැනුවත් කරන්න බෝඩ් එකක් තියෙනවා නිශ්ශබ්දව. ඔබ මේක දැකලා තියෙනවද? මේ જાතිය නිශ්ශබ්ද නැහැ. එතකොට මේ જાතිය නිශ්ශබ්ද නැහැ. ඔබ දැකලා තියෙන මෙන්න මේ නිශ්ශබ්ද. මේ නිශ්ශබ්ද දැකලා තියෙනවා. මොන බලන අක්ෂර විඤ්ඤාසයේ පිළිතුර හොයාගන්න ඉතාම පහසු ක්‍රමයක් මොකක්ද? අපි දන්න කියන හොඳට හුරු වචන ඉස්සර බලන්න. මේක පළවෙනිමයි නිශ්ශබ්ද ඔබ නැහැ. ඒ වචනේ වැරදි කියලා අපි අයින් කරා. මේ වචනේ වැරදි කියලා අපි අයින් කරා. මේ නිශ් එන්නේ. දැන් මේ දෙකෙන් එකක් නේද? මේ අක්ෂර විඤ්ඤාසයේ ප්‍රශ්නෙට පිළිතුරු සොයන්න මගේ පුතේ පහසුම දේ තමයි ඔබ හොඳින් දන්න වචන මේකේ වැරදියට ලියලා තියනවාද බලන්න. එක මේකයි කරා. මේ පිළිතුර වැරදි එතකොට. මේ පිළිතුර වැරදි. එහෙනම් අපිට මේ පිළිතුර අතරදී මේ දායකයක් ඉන්නේ. 1 2 3. දැන් අපිට අභියෝගෙ දෙන්නේ ප්‍රස් පිළිතුරු දෙකකින් එකක් හොයාගන්න. දැන් හොයාගෙන අනිත් වචන අපි දන්න කියනවා. අපි දන්න දෘෂ්ටි කෝණය කියන කෝණය ඔබට ගණිතයේ කෝණය අහු වෙනවා කෝණය වැරදි මෙතන දැන් ඔයා උත්තරේ හොයාගන්න එහෙනම් මේ පිළියත් අපි අයින් කරා උත්තරේ හොයාගන්න වෙන රටාව අක්ෂර විඤ්ඤාසයේ ප්‍රශ්නෙට පිළිතුරු සොයන පහසු ක්‍රමය මම ඔබට කියනවා දන්න කියන වචනවල අක්ෂර වැරදි නම් අපි ඉස්සෙල්ලම කරන්නේ ඒවා අයින් කරනවා දන්න කියන වචන ඒ දන්න කියන වචන වල වැරදි අක්ෂරේ සහිත පේළියම අයින් කරා ඉතුරු වෙන එක පිළිතුරු සොයන මේ තමයි අපට විභාග ප්‍රශ්න පත්‍රයෙන් සීකුගේ දෙවනි ප්‍රශ්නයට ලැබෙන අක්ෂර විඤ්ඤාසය සම්බන්ධ ප්‍රශ්නය නිවැරදි පිළිතුරු සොයාගන්න ක්‍රමය. ඕකේ. දැන් අපි එමු MCQ එකේ තුන්වෙනි ප්‍රශ්නය. මේක සාම්ප්‍රදායික ප්‍රශ්නයක්. හැම අවුරුද්දකම හැම විභාගයකදීම සාමාන්‍ය පෙළ විභාගෙදි අනිවාර්යයෙන්ම අහන ප්‍රශ්නයක්. සිංහල අක්ෂර මාලාවේ අකුරු අනුපිළිවෙල. සමහර දරුවෝ ඉන්නවා A to Z ඉංග්‍රීසි අකුරු ටික කියන්න පුළුවන් අනුපිළිවෙලින් පට පට ගාලා කියලා A B C D E F G H I කියලා. හැබැයි අපි උගත සමහර උසස් පෙළ දන්නුත් ඉන්නවා. අයන්නේ සිට ෆ අක්ෂරය දක්වා වූ සිංහල අකුරු ටික අනුපිළිවෙලින් කියන්න බෑ. එහෙම අය තමයි මේ ෂොට් එක දෙන්නේ. මොකද්ද? ඔයාලට සිංහල අකුරු ටික අනුපිළිවෙලට පුළුවන්ද කියලා මේ ප්‍රශ්නේ තමයි ඔයා බලන්නේ. අකාරාදී පිළිවෙල අකාරාදී කියන වචනේ ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනේ. ආ ක ආදී පිළිවෙල තමයි අකාරාදී පිළිවෙල කියන්නේ. ආ යන්නෙන් තමයි සිංහල අක්ෂර මාලාවේ ස්වර ටික ආරම්භ වෙන්නේ. අ ඈ ඈ ඉ ඊ උ ඌ ඉරු ඉරු ඉලු ඉලු ඒ ඒ අයි ඕ ඕ ආ. ඒ අයන්නෙන් ආරම්භ වන ස්වර ඊට පස්සේ කයන්නෙන් තමයි අපේ ව්‍යංජන අක්ෂර ආරම්භ වෙන්නේ කක ග ග ග ග ච ච ජ ජ ඤ ජ ට ට ඩ ඩ ණ ඩ ත ත ද ද න ද ප ප බ බ ම ය ආදී වශයෙන් යාලු වචන මේ කයන්නෙන් ආරම්භ වන ව්‍යංජන අක්ෂර එතකොට අ ක ආදී පිළිවෙල අරණ ආලෝක විලා හැදෙනවා අකාර ආදී පිළිවෙල කියලා අ ක ර ආදේශ ආගම වන අකාර ආදී පිළිවෙල අකාරාදී පිළිවෙල අනුව නිවැරදිව ලියා ඇති පද පෙළිය තෝරන්න. මෙතෙන්දී ඔබ අංක 1ට අක්ෂර මාලාවේ මතකය තියනවාද කියලා තක්සේරු කරලා බලන්න. ඊට පස්සේ මේ අකාරාදී පිළිවෙල නිවැරදිව ගන්න ක්‍රමවේදය මම ඔබට කියා දෙන්න. හුදේ මේවට වැඩි කාලයක් ගත කරන්න එපා හොඳට මතක තියාගන්න. MCQ එකක් සමස්ත විභාගය කියන්නේ ඔබ කාලය සමග කරන සටනක්. ඒ නිසා මේවට හුඟක් වෙලාව ගන්න එපා. සක්කේටි ක්‍රම මම ඔබට කියා දෙනවා පාවිච්චි කරන්න. හැම වචනයක්ම ගන්න පුතේ මුල අකුර. අපි මේක පළවෙනි උත්තරේ ගත්තොත් ප ව නි ත අනුපිළිවෙල තියනවා කියලා බලන්න. දැන් මෙතන පැහැදිලිවම තියෙන ස්වර නැ එකක්වත් තියෙන කයන්නේ ඉඳලා අවුදක්වාම ඕනේ නැහැ. කයන්නේ පටන් ගමු කක ගගන නෑ චච ජජ නෑ තත දද ඉස්සෙල්ලම කියන්නේ අංක එකට තයන්න ඒක තියෙන්නේ මෙතන අනුපිළිවෙල නැහැ කියලා මුලින්ම තෝරගත්තා
එහෙනම් අපරාධ බිල පළවෙනි වචනේ තියෙනවද තයන්න? නෑ අතෑරිය පළවෙනි එක අතෑරිය. දෙවෙනි එකේ මුල් අකුරු ටික ලියාගන්න. මෙවට වැඩි වෙලාවක් ගන්න එපා. කා පා බා මා මම මේ විදිහට ලියනකොටම මතක තියාගන්න කයන්න ලිව්වට පියන්නේ කියන පයන මම ලිව්වේ. හේතුව තමයි මේ පේළියේම එක જાති අකුරක් පිල්ලම් දාලා දෙකක් නැහැ. දැන් මෙතන කරවිල දීලා මෙතනින් අපි වෙන අකුරක් කයන්නේ කැකිලි තිබුණා නම් කයන්න කෑන්න දෙතන මම කයන්න දෙක ලියන්නේ නැහැ. කයන්න දීලා කෑන්න ලියන්න. එකක් මතක තියාගන්න. මෙතන අපිට එහෙම ගැටුවක් නැහැ. එක જાති අකුරු දෙකක් එක මේක වෙලෙක නැහැ. දැන් බලමු. කක ගගන කයන්න තියෙනවා. කක ගගන චච ජජන තත දඩන තත දඩන පප බ බ බ බ බ බ බ ම හරියටම අනු පිළිවෙල තියෙනවා කයන බලන එක ඊට පස්සේ ප ප බ බ ම දැන් හොයාගත්ත ආකාරাদি පිළිවෙල උත්තරේ ඉතින් යන්න මොනවද හොයන්න ඕනේ ඔබ පිළිතුර දෙක පැහැදිලිද ආකාරাদি පිළිවෙලේදී ඔබ කල යුත්තේ පළමු අකුර ලියාගන්න. මෙතනදී මුදේ සමහරලාවට එකම જાතිය අකුරු දෙකක් තියෙන්න පුළුවන්. අපි තුන් කයන්නෙම තව වචනයක් මෙතන තිබුණා. එතකොට කයනු දෙක ලියලා අපි මොකද කරන්නේ? ඊළඟ අකුරටත් යනවා. දැන් මෙතන කරවිල මෙතන දිනවා කරවිංචා දෙකම කයන්න. දැන් දෙවෙනි අකුරට අපිට බැහැ. එහෙනම් මෙතන ගියා කරවිල මෙතන ගියා කරපිංචා. දැන් වයන්නයි කයන්නයි දෙකෙන් කවුද ඉස්සෙල්ලෙන්ද කියලා හොයන්න. දනවරේ දියාගන්නේ සමහරවල් එකම જાතියේ අකුරු පද හතරම තියෙන්න පුළුවන් දෙවනි අකුරට දෙවනි අකුරක් වෙන්න පුළුවන් සමානයි තුන්වෙනි අකුරට ඔබ මතක තියාගන්න අද අකුරෙන් හරි වචන වෙනස් වෙන්න ඕන මොකද නැත්නම් එක වචනයක් නේ ඒක වෙන්න බෑ දැන් අපි හිතමු මෙහෙම තියෙනවා කරුණාදාස ඊට පස්සේ තියෙනවා කරුණාසේන කරුණාපාල කරුණාවදී දැන් කරුණා 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 මුල් අකුරු තුනම බෑ අපි හොයන්නේ ඒක. එහෙනම් අපි යන්නේ මොකද? දා සේ පා ව අන්න ඒ අකුරු හතරේ අනු පිළිවෙල හරිනු ඒක තමයි අකාරාදී පිළිවෙල. පැහැදිලිද? අකාරාදී පිළිවෙල කියන්නේ වෙන මොකුත් නෙමෙයි සිංහල අක්ෂර මාලාවේ අකුරු අනු පිළිවෙල. දෙවන තුන්වෙනි ප්‍රශ්නේ අකාරාදී පිළිවෙල ප්‍රශ්නේ නිවැරදි පිළිතුර සොයාගන්න මේක. අපි යමු හතරවෙනි ප්‍රශ්නයට. MCQ එකේ හතරවෙනි ප්‍රශ්නය. හැම අවුරුද්දකම වගේ මේ ප්‍රශ්නයට සම්බන්ධ කරගන්නේ භාෂාවේ අක්ෂර භාවිතයේ සම්බන්ධ සිද්ධාන්ත. නැත්නම් නියමයන්. එහෙම නැත්නම් අපි සම්ප්‍රදායක් වශයෙන් මේවා ලියද්දී භාවිත කරද්දී අනුගමනය කරන කරුණු පිළිබඳ දරුවන්ට ඇති අවබෝධය විමසා බැලීම. දැන් මෙතෙන්දී මේ ප්‍රශ්නේ 2019 අවුරුද්දේ දරුවන් විලාග තියෙන ප්‍රශ්න පත්‍රය අතට අරගන්න මේ හැම ප්‍රශ්නයක් ඔබ හොඳින් කියවා පිළිතුරු පහම හොඳින් කියවා ඔබලා ප්‍රශ්න පත්‍ර තියෙනවා මම ඔබට ප්‍රශ්න පත්‍ර සපයලා ඇති මේ ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරක් සොයන්න ඔබ සතුව තියෙන ප්‍රශ්න පත්‍රය අතට ගන්න එක ඉතාම වැදගත් හොඳින් මේ කතා කරන දේවල් ඔබට දැනෙන්නේ ඔබේ ඇස් දෙකට ඔබලාගේ තියෙන ප්‍රශ්නේ පේනවා මෙතෙන්දී අරගෙන තියෙන්නේ පුතේ විසර්ගය. විසර්ගය කියන අක්ෂරය. අක්ෂර මාලාවේ විසර්ගය තියෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. අක්ෂර මාලාවේ. මේක ආයන්න වරහන් කරලා තියෙන එක ඇතත් නැතත් ප්‍රශ්නයක් නෑ විසර්ගය මේ විදිහට. මේ සිරස් බිංදු දෙක තමයි විසර්ගය කියන්නේ. විසර්ගය භාවිතය සම්බන්ධයෙන් දරුවන්ට තියෙන අවබෝධය නිර්වෘල් අවබෝධය විමසා බැලීම තමයි මේ ප්‍රශ්නෙට යොදාගෙන තියෙන්නේ මට මතකයි 2018 අවුරුද්දේ මේ ප්‍රශ්නෙට යොදාගෙන තිබුණේ අයි කියන ස්වරය අයි කියන ස්වරය භාවිතයේදී ළමයි වැරදි ලෙස භාවිතා කරන අවස්ථාවන් අවබෝධ කරගෙන ළමයා මේක හරියටම භාවිතා කරන්නේ කොහොමද කියලා විමසා බැලීම තමයි එතෙන්දී ඒ ප්‍රශ්නෙ යොදාගෙන තිබුණේ සමහර ළමයි ඓතිහාසික කියන එක පොඹු දෙකක් සහිතව ලියන
මන්දගලදීන සමහර ළමයි ඓතිහාසික කියලා මෙහෙමත් ලියන. නමුත් නිවැරදි ඓතිහාසික මේ අය කියන සොරේ මේ යන්නේ. අය කියන සොරේ. ඒකට තවත් කොම්බුවක් එන්න බෑ. ඒක තමයි ගිය අවුරුද්දේ. එහෙම නැත්නම් 2018 අවුරුද්දේ මෙව ප්‍රශ්නෙට යොදාගෙන තිබ්බ ප්‍රකාශ වලට පදනම් කරගෙන තිබුණේ. මේ අවුරුද්දේ තියෙන්නේ විසර්ජය. ඔබට ඊළඟ අවුරුද්දේ යංශය එන්න පුළුවන්. ඊළඟට රකාරංශයේදීම වෙන්න පුළුවන්. එස අන්නේ වැනි තැන්වල ප්‍රකාශන පහක් ගොඩ නගනවා. ඒ අක්ෂරය පදනම් කරගෙන අක්ෂරයේ භාවිතය පදනම් කරගෙන. දැන් මෙතින් අපි බලමු මේ පිළිතුරු නිවැරදි. විසර්ගය යෙදීම සම්බන්ධ භාවිතය සම්බන්ධ අපි බලමු කොහොමද මේකේ නිවැරදි භාවිතය සම්බන්ධ ප්‍රකාශය කුමක්ද කියලා. 1. වචනයක ආරම්භක අක්ෂරයේසේ විසර්ගය යෙදේ. අපි වචනයක් සාමාන්‍යයෙන් අක් කියලා පටන් ගන්න නෑනේ. මේ මා ආරම්භ කරන්නේ. එතකොට පළවෙනි එක විහිළුවක් කියලා අපි ප්‍රතික්ෂේප කරා. 2. විසර්ගය සොරේකට පසුව පවණක් යෙදේ. අනිවාර්යයෙන්ම ව්‍යංජනයකට පස්සේ කවදාවත් අපිට බෑ විසර්ගය වල. සොරේකට පසුව මේ තියෙන සොරයක් එක්කමයි විසර්ගය යෙදෙන්නේ. සොරේකට පසුවමයි විසර්ගය යෙදෙන්නේ. ඒ නිසා අපිට මේ වෙනකොටත් පිළිතුර එනවා ඔයාලට. විසර්ගය සොරේකට පසුව පවණක් යෙදේ. ඒක තමයි මේ ප්‍රකාශ අතර තියෙන නිවැරදි ප්‍රකාශය. සැකසහිතව අපි කවදාවත් යමු. විසර්ගයේ ලිවීමේදී බින්දු දෙක මේ සිරස් බින්දු දෙක පූර්වයෙන් අ යන්න යෙදී තිබීම අනිවාර්ය වෙපෝනේ. අපෝනේ. ඇයි? අපි වචනයක වැද ලියනකොට මේ විසර්ගය අ යන්න ලියලා ඊට පස්සේ ලියන්නේ නැහැ. යන්නේ අන්තක්පුරේ කියනකොට අපි මෙහෙම ලියනවා. අන්තක්පුරේ කියලා ලියනකොට අපි මෙහෙම ලියනවා. අන් තක් වරහවට යන්න ලියුවා. පුරේ නෑ. තන මේ ප්‍රකාශයේ වැරදි කියලා අපි ඔන්න හොයාගත්තා. අන්තක්පුරේ. එතකොට විසර්ගය ව්‍යංජනයකට පසුව පමණක් යෙදී අපිට පුළුවන් ද පුතේ අල්දායන්න කියලා දැන් මේක කියවන්න පුළුවන් ද බලන්න. අල්තයන්න කියලා මේක කියවන්න පුළුවන් ද බලන්න. බැ. ඒ නිසා දැන් සමහර වෙලාවට අපි තුක් කියන එක ලියනවා. තුක් ඔයාට ඉතින් මේ ලියලා තියෙන ව්‍යංජනයකට පස්සේ නේද කියලා. නමුත් මේ තුක් කියන එක අල්තයන්නයි උයන්නයි දෙකෙන් හැදිච්ච අකුරක්. දැන් ඔබ දන්නවා උයන්නට පස්සේ තමයි බින්දු ලියවිලා. බින්දු දැන් මේ විසර්ගය ලියවිලා තියෙනවා. දැන් සොරේකට පස්සේ ව්‍යංජනයකට පස්සේ මේකත් ප්‍රකාශයද. විසර්ගයේ ව්‍යංජනයකට පස්සේ පමණක් යෙදේ කියන එක සම්පූර්ණ වැරදි. මොකද සොරේකට පස්සේවත් යෙදෙන. ඊළඟට අනුස්වාරය හා විසර්ගය සෑම විටම වචනයක එක සමීපයේ යෙදේ. අපි නිකමන බලමුයි කියන කතාව අනුස්වාරය හා විසර්ගය කියන දෙක හැම විටම වචනයක එක සමීපයේ යෙදේ. පුතේ මතක් කරන්න අනුස්වාරය බිඳුව විසර්ගය බිඳු දෙක මේ දෙක එක සමීපයේ යෙදලා මොකද්ද අපිට හදාගන්න පුළුවන් වචනේ? මේක සම්පූර්ණ අපබ්‍රංශයක්. එතකොට සම්පූර්ණ අපබ්‍රංශ බොරු තීනේවා අයින් කරලා පහසෙම පිළිතුර සොයාගන්න පුළුවන් මේ ප්‍රකාශනයේ සම්බන්ධ අවබෝධය. එකී අක්ෂරය ගැන නිවැරදි ප්‍රකාශය ඔබ පිළිබඳ ඔබ ඒ සම්බන්ධ අවබෝධයක් තියෙනවා. හරි පහසුයි. මෙතන නම් මං කියේ මේ අවුරුද්දේ ඔබේ විභාගයට අහන්න පුළුවන් සමහර විට රේපය භාවිතය ප්‍රකාශයක් දෙනවා. හැම විටම රේපය භාවිතාවන්නේ සොරේක ඉස්මත්තේය. අපි බලමු. සම්පූර්ණ වැරදි. සම්පූර්ණ වැරදි. රේපය හැම විටම පිල්ලමක් වශයෙන් භාවිතාවන්නේ සොර අක්ෂරවල පමණි. සම්පූර්ණ වැරදි. අන්න ඒ වගේ වැරදි ප්‍රකාශ පිළිබඳවත් ඔබ අවබෝධයක් තිබුණොත් ඔබට පුළුවන් නිවැරදි ප්‍රකාශය කුමක්ද කියන එක තේරුම් ගන්න. ඔන්න අපේ හතරවෙනි ප්‍රශ්නේ. හැම කෙනෙක්ම තමන්ගේ ළඟ තියෙන ප්‍රශ්න පත්‍රය අතට අරගෙන මේ ප්‍රශ්න වලට ඉදිරියේදී අපි පිළිතුරු සොයමු. ප්‍රශ්න පත්‍රය තමන්ගේ ළඟ තියෙනකොට ඒ ප්‍රශ්නේ දිහා බලුවාම මේ පහසුයි ඔබට මම මේ කියන දේවල් තේරුම් ගන්න. මොකද ප්‍රශ්නෙට සම්බන්ධ කරගත්තු පිළිතුර විතරක් නෙමෙයි ඒ පසුබිම ඒ වපසරියක් අපි සාකච්ඡා කරන නිසා. අපි එනවා පස්වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නය
සකස්යෙන්නුතේ මේ අනුරූප වනසේ වචන යුගලයේ දීප කියන එක අනුරූප වනසේ වචන යුගල අපේ සිංහල භාෂාව බිහි වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම පාලි සහ සංස්කෘත කියන භාෂා දෙක ඇසුරු කරගෙන අපි ඒ නිසා තමයි පාලි සංස්කෘත භාෂා දෙක හඳුන්වන්නේ මාතෘභාෂා කියලා මාතෘ කියන්නේ උපත දුන්නු කෙනා සිංහල භාෂාවේ මාතෘභාෂා දෙක තමයි පාලි සහ සංස්කෘත भाषावाचन අපි සිංහලයට පමණක්ම ආවේනික වචන අපි හඳුන්වනවා නිෂ්පන්න වචන කියලා. මොකද්ද මේ වර්ග තුන? එක තත්සම. දෙක තත්බල. තුන නිෂ්පන්න. සිදත් කතුවරයා මේක හඳුන්වනවා තසම තමව නිපන් කියලා. මේ වචන තුන ඉස්සලා අපි තේරුම් ගමු. තත් කියන්නේ ඒ. තත් ඒ. තත්කාලීන කියන්නේ ඒකයි. තත් කියන වචනාර්ථය තත් ඒ. ඒකට සමාන නම් තත් සම. මෙතන ඒකට කියලා කියන්නේ පාලි සංස්කෘත. තත් භව කියන්නේ එයින් බිඳුණු. තත් එය එයින් බිඳුණු තත් භව. නිෂ්පන්න. ඒක කිසිම භාෂාවකට සම්බන්ධකමක් නැති අපේ හෙළබසේ වචන නිපන් කියන්නේ. තත්සම වචනයක් තත්භව වචනයක් නිෂ්පන්න වචනයක් භාවිතයේදී ඒ වර්ග දෙක එකට යොදන එක සිංහල භාෂාවට ගැලපෙන්නේ නැහැ. ඒක සම්ප්‍රදාය නෙමෙයි. හැබැයි මම කියන්න ඕන අපේ මාධ්‍ය ඔස්සේ අනන්තවත් මේ භාවිතය අපි දකිනවා. වැරදි ලෙස භාවිත කරන අවස්ථා ඕනතරම් අපි දකිනවා. තාම සරල එකක් කියන්න මෙන්න මේක මම තනින් තනින් කියන්නේ ප්‍රශ්නෙට හානියක් නොවෙන්න අපි ලියනවා සුභ ප්‍රාර්ථනා සුභ ප්‍රාර්ථනා මේ සුභ අපේ වචනය ඒක තත් සමනේ මේ ප්‍රාර්ථනා කියන වචනය අපේ නෑ ප්‍රාර්ථනා ඒක සංස්කෘත වචනය ප්‍රාර්ථනා සංස්කෘත ඒක තත් සමවලනේ සුභ නිෂ්පන්න දැන් මෙතන ගැලපීම නිෂ්පන්න තත්සම මෙන්න මේ නොගැලපීම අවබෝධ කරගෙන ගැලපෙන ආකාරයක මේව භාවිත කරන්නේ කොහොමද දැන් විදේශ ප්‍රවෘත්ති කියන්නේ බෑ විදේශ ප්‍රවෘත්ති වල විදේශ විදේශ කියන්නේ තත් භව ප්‍රවෘත්ති කියන්නේ තත්සම එදේ ගැලපීමක් නෙවෙයි අනුරූප බවක් නෑ අපි බලන්නේ දැන් මේ දෙක අනුරූප වනසේ එහෙනම් විදේශ එක්ක අනුරූප වත් ප්‍රවෘත්ති එක්ක අනුරූප විදේශ එතන විදේශ ප්‍රවෘත්ති එහෙම නැත්නම් විදේශ වත් අන්නේ ආකාරයට නිසි පරිදි ගලපා ගැනීමට ළමයාට තියෙන අවබෝධය වෙන බලන්න තමයි මෙන්න මේ ප්‍රශ්නේ සකස් වෙන්නේ අනුරූප වනසේ වචන යොදන්නේ කියන්නේ පැහැදිලිද බලමු අපි 2019 අවුරුද්දේ මේ ප්‍රශ්නය සකස් වෙලා තියෙන්නේ කොහොමද කියන්නේ මට මතකයි මගේ මතකෙ නිවැරදි නම් හැම අවුරුද්දකම වගේ පස්වෙනි ප්‍රශ්නේ මේම ඇහුවොත් හයවෙනි ප්‍රශ්නේ අහන්නේ තත් සම තත් බව වේදේ 2018 හයවෙනි ප්‍රශ්නේ දෙමුනේ අනුරූප වනසේ වචන හත්වෙනි ප්‍රශ්නේ දෙමුනේ තත් සම පද ඒ කියන්නේ හැම අවුරුද්දකම මේ පාඩම මේ භාෂා භාවිතය පිළිබඳව දරුවන්ගේ හැකියාව තක්සේරුවට ලක් වෙනවා එත් සපදේ මේ ප්‍රශ්නෙටත් ඔබ සූදානම් වීම ඉතාම වැදගත් එකිනෙකට අනුරූප වනසේ වචනයේදී ඇති වර්ණයේ තෝරන්න ඔයාගේ ප්‍රශ්න පත්‍රයේ දැන් ඔය අතේ තියාගෙන බලන්න මේ වචන ටික හරියටම කලබලව බලන්න මම මේ කියන දේවල් වෙනස් කරන්න තියෙන දේ වෙනස් කරගන්න විදුලිය ආලෝකය මොන නොගැලපීම ආලෝකය අපේ නෙමෙයි විදුලිය අපේ ඒ යතුම වැරදි ඒ දුම් දෙක වැරදි
විදුලිය එළිය. ඒතකොට මේ ප්‍රශ්නේ ඒ උත්තරේ වැරදුනා. දෙකේ අයවැය විවාදය. හරි ගැලපෙනු. අයවැය විවාදය. දේශීය ආර්ථික ගැලපෙනු. අන්න ගැලපෙනු. අනුරූප වනසේ වචනේ දෙනවා. හැබැයි අවුරුදු උළෙල බැහැ. අවුරුදු උත්සවය. ඒ බක්මහා උළෙල කියලා අපි දැකලා තියෙනවා ඒක. ඒ අවුරුද්ද කාලේ බක්මහා උළෙල. බක්මහා මේ වචනේ උළෙලත් එක්ක ගැලපෙනු. අවුරුදු එක උළෙල ගැලපෙන්නේ. එතකොට දෙවෙනි පිළිතුරක් අපිට ප්‍රතික්ෂේප කරන්න වෙනවා. එකිනෙකේ මොකද්ද නොගැල නොගැල පෙරතලක් හඳුනාගත්තා ඉවත් කරා. ඒකයි පහසු. ප්‍රජා වචනේම තියෙනවා හෙළවදනන්නේ. හැබැයි අයිතිය හෙළවදන. මේ නොගැලපේ. නමුත් ප්‍රජා අයිතිය කියන්නේ කොහෙද නොහෙද? සිනමා වූ බණ්ඩාර නායකගේ ප්‍රජා අයිතිය නැති. ප්‍රජා අයිතිය කියන එක ඕනතරම් භාවිතා කරනවා. නමුත් භාවිතයේ වැරදි. එහෙම දැන් ඕනතරම්කට හම් වෙනවා භාෂාවේ. මතක තියාගන්න ඕනේ හැබැයි අර සිතක් කතුවරයා කිව්වා වගේ වහර නොලඳු රුසි කියලා විවහාරයේ තියෙන දේ තමයි අපිත් අරගන්නේ. අපේ දරුවෝත් ඉගෙන ගන්නේ එහෙම. නමුත් භාෂාව ව්‍යාකරණය ඉගෙන ගන්න දරුවෝ මේ භාෂා සම්ප්‍රදායන් මොනවද කියලා අධ්‍යයනය කරන්න ඕනේ. මට මතකයි මේ ගැටලුව උත්තර පත්‍රය ඇගේ පැටිතුවට ගියාම අපිට අහු වෙනවා සමහරලාට ගුරුවරුත් මේ ප්‍රශ්න කරනවා. මේ ප්‍රශ්න කිරීම කොච්චර බරපතල වුණාද කියනවනම් ඒ ප්‍රශ්න පත්‍රයේ සකස් කරන මණ්ඩලයේ හිටපු අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රය පිළිබඳව වගකීම් දු හාමුදුරුව මේ වෙනුවෙන්ම පොතක් ලිව්වා. තත්සම තත්බව ભેදේ පිළිබඳව මේ වෙනුවෙන්ම පොතක් ලිව්වා. රුවන් විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ හාමුදුරුවන් වහන්සේ නමක් ඒ පොතේ තියෙනවා. මේ පොත හොඳට අධ්‍යයනය කරන්න ළමයි මේ තත්සම තත්බව ભેදේ පිළිබඳව හුඟක් වචන අපේ සිංහල භාෂාවේ අපිට ගුරුවරුන්ට මම හිතන්නේ සිංහල භාෂාව පිළිබඳ පරිණත දැනුමක් තියෙන අයට මේ ගැටලුවක්. ඒ විවහාරයන් පිළිබඳ උන්වහන්සේ ඒ පොත ලියලා තිනවා රුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ස්වාමීන් වහන්සේ නමක් සිංහල ප්‍රශ්න පත්‍රයේ සකස් කිරීමේදී ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රයේ වද කිව යුතු තනතුරක් දරන ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒක ඒ මේ වචන යෙදීම පිළිබඳ තියෙන ගැටලු සහ ඒවායේ සුදුසු සුදුසුකම් පිළිබඳ උන්වහන්සේ පැහැදිලි කළා. අපි ඊළඟට යනවා හතරවෙනි එකට. දුම් පරීක්ෂණය කියනකොට මෙතන දුම් අපේ පාවිච්චිය. පරීක්ෂණය පිටින් ආවිලා. නමුත් දුම් පරීක්ෂණය නැද්ද ඕනතරම් දින දුම් පිරික්සුම කියලා කොහෙවත් දැකලන්නේ මම නම්. දුම් පිරික්සුම මේ දුම් පිරික්සුම මැදිස්ථානයේ යෙදෙන්නේ දුම් පරීක්ෂණය. භාවිතයේ තියෙනවා නමුත් භාෂා භාවිතයේ නැරදි. සමාජ අසාධාරණ මේ දෙක ගැන සමාජ අසාධාරණ. ඉතින් දැන් මේ ඔක්කොම අපි වැරදි තැන් හොයාගත්තා නේද? පිළිතුරු මේක වෙන්න ඕනේ. සමාජ අසාධාරණේ මූලධර්මවාදී ගැලපෙනු ත්‍රිපිටක අභිවන්දනය දෙකම තත්සම් දේශපාලන විචාරය ගැලපෙනු. එතකොට අනුරූප වනසේ වචන යුගලයේදී ඇති පිළිතුර හැටියට අපි ගන්නේ පහ. මොකද මේ අවස්ථා හතරේම අපිට එක එක වචනය හොරන ගැලපෙන තැන් අහු. ତେଣୁ මෙතෙන්දී ඔබ මතක තියාගන්න ඕනේ තමයි මේ අනුරූප වනසේ කියන එකෙන් අර්ථවත් වෙන්නේ තත්සම තත්සමයි. කනිෂ්ඨ විද්‍යාවේ කනිෂ්ඨ තත්සමයි විද්‍යාවේ තත්සමයි. කලිතු විද්‍යාවේ නැහැ. කලිතු වුණොත් තත්භව විද්‍යාවේ වුණොත් තත්සම. ඒක ගැළපෙන්නේ. අන්න ඒකී ගැළපීම තමයි පුතේ අනුරූප වනසේ කියන එකෙන් අපේක්ෂා කරන්නේ. කලිතු විදුහල දෙකම තත්භවයි. පැහැදිලිද? විදේශ ප්‍රවෘත්ති දෙකම තත්සමයි. විදේශ වූත් දෙකම තත්බවයි. තත්බව කියන එක මතක තියාගන්න. ඒ වචනේ විදලා කනිෂ්ඨ කණිතු වුණා විද්‍යාලය විදුහල් වුණා. පැහැදිලිද? තත්බව නම් දෙකම තත්බව වෙන්නේ. තත්සම නම් දෙකම තත්සම වෙන්නේ. ඒ යෙදුම් ගැළපීම උදර මතක තියාගන්න. ඔබට මට පමණක් නෙමෙයි සිංහල භාෂාව පිළිබඳව මහදැනුමක් තියෙන අයට ඒක ප්‍රශ්නයක් වෙනවා. මොකද සමාජ විවහාරය දුම් පරික්ෂණේ ප්‍රජායිති මේ අපි සමාජයේ දකින ඇස් දෙක නැහැ නේද? කන් දෙක නැහැ නේද? ඉතින් ඔබ එතෙන්දී අසර වෙනවා දෙයියනේ. මම කොහොමද මේ මේක වැරදි කියලා හිතන්නේ? මේක යෙදෙනවා. එනිසා පොතපත ඇසුරු කරන් මට මතක හැටියට කළු කන්දේකට මට හාමුදුරුවෝගේ සම්පූර්ණ මතක මම මතක නැහැ. රුහුණු විශ්වවිද්‍යාලයේ වාචා තත්සම තත්බව වේදේ සම්බන්ධ පොත අනිවාර්යෙන්ම සිංහල භාෂාව හදාගන්න දරුවෙක් කියවන්න. හරි වටිනේ. එතකොට
අනුරූපවන්සේ වචන කියන එකේදී ඔබ මතක තියාගන්න ඕන කාරණේ තමයි අපි මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ තත් සම තත් බව නිෂ්පන්න කියන ભેදය. කද්දිනේ කරන්න. ඒක විභාගයේ මේක එක ලකුණයි එන්නේ. ඊට වඩා ඔබට වැදගත් වෙනවා සිංහල භාෂාව නිවැරදිව භාවිතයේදී අපි මේ කරපු තත් සම තත් බව ભેදය පිළිබඳව පස්වෙනි ප්‍රශ්නෙට ආසන්නම ප්‍රශ්නයක් තමයි පුතේ බලන්න වාගේ ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නය. හයින් ප්‍රශ්නේ තියෙන්නේ තත්සම පද පමණක් යෙදී ඇති වර්ණය. දැන් මේ පාඩම පිළිබඳව මේ යෙදුම් මේ භාවිතය පිළිබඳව අවබෝධයක් තියෙන. මේ භාවිතය පිළිබඳව නිසි අවබෝධයක් තියෙන දරුවට මේ ලකුණත් එක්කම ඊළඟ ලකුණත් අරගන්න පුළුවන්. තත්සම පද පමණක් යෙදී ඇති වර්ණය. තත්සම කිව්වෙ මොකද්ද අපි? පාලි සංස්කෘත හෝ ඉංග්‍රීසි වෙනත් භාෂාවක අපේ භාෂාවට පැමිණි වචන. අපි ඒව භාවිත කරන්නේ ඒ විදිහටම. දැන් ධර්මිෂ්ඨ කියන වචනේ අපි පාවිච්චි කරනවා. හැබැයි ධර්මිෂ්ඨ අපේ වචනයක් නෙමෙයි. ඒක තත්සම වචනයක්. සංස්කෘත තත්සම කියන්නේ ඒ භාෂාවේ භාවිතයේ ඒ විදිහට. ධර්මිෂ්ඨ. දැන් මේ බලන්න තත්සම වචන පමණක් යෙදුණු වර්ණය තෝරන්න. එක පළවෙනි උත්තරේ ආභරණ, දිරණ, උපකරණ, වාරණ. ආභරණ තත්සම පිළිගන්න. දිරණ නෑ. දිරණ තත්සම වචනයක් නෙමෙයි. උපකරණ හත්. වාරණ හත්. එතකොට තත්සම නොවන වචනයක් තිබුණු නිසා අපි ඒ පිළිතුර බැහැර කරා. ශාලා තත්සම. ජාල දැන් තත්සම. ලූලා කියන්නේ අපේ මේකෙක්. ලූලා කියන්නේ අපේම වචනයක් ඒ වගේම අපේ. ඊටස මාලා කියන්නේ හර තත්සම. ඒකෙත් එක වචනයක් එතකොට තත්සම වෙන්නේ නෑ අපි බැහැර කරා. තුන්වෙනි උත්තරේ නිර්ධන මා ප්‍රාණදායන තියෙන නිර්ධන සංස්කෘත නිර්ගුණ සංස්කෘත නිර්මල සංස්කෘත නිර්කේන උපසර්ගෙම පුතේ මතක තියාගන්න අපිට ආවේ සංස්කෘත භාෂාවේ නිර්මාණ ඉතාම පහසුවෙන් ඔබට ඒ උත්තරේ හොයාගන්න පුළුවන් පිළිතුර වන්නේ තුන්වෙනි උත්තරේ නිර්ධන නිර්ගුණ නිර්මල නිර්මාණ ඉතාම පැහැදිලි තත්සම වචන පමණක් යෙදුණු වර්ණය ඒක. අපි බලමු හතරවෙනි උත්තරෙත්. සකල. සකල කියන්නේ සියලු කියන වචනේ තත්සම පදේ. හරි. සුලකල. සුලකල කියන්නේ අන්න හෙළවදන අපේ වදන. විකල. අකාල. ඒවා තත්සම වචන නෙමෙයි. සුමధుර. මధుර කියන වචනේ සූ කියන උපසර්ගය දැම්මා තත්සම. සුද්ධවල. ධවල කියන වචනේට සූ කියන උපසර්ගය දැම්මා තත්සම. සුසංවර සංවර කියන වචනෙට සූකිනු සුපෙම්බර අපේ වචනයක්. ତତ තත්සම නොවන වචනයක් ඒකෙත් ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා සියලුම වචන තත්සම උනේ තුන්වෙනි පිළිතුරේ. තත්සම කියන්නේ මොනවද? ඒ භාෂාවක එකක් ඒ විදිහටම අපි භාවිත කරගෙන. නිර්ධන කියන සංස්කෘත වචනේ අපිත් භාවිත කරනවා. නිර්මල කියන වචනේ අපිත් භාවිත කරනවා තත්සම. දුර්ගුණ කියන වචනේ අපිත් භාවිත කරනවා තත්සම. අන්න ඒවට කියනවා තත්සම වචන. බලන්න පුතේ 7 වෙනි ප්‍රශ්නෙත්. දැන් 6 වෙනි ප්‍රශ්නේ අහනවා තත්සම. ඔබට මම කොටස් තුනක් කිව්වා තත්සම තත්බව නිෂ්පන්න කියලා. 7 වෙනි ප්‍රශ්නේ අහන්නේ තත්බව වචන. දැන් 2019 විභාගෙදී ඉදිරිපත් වෙච්ච දරුවන්ට මේ ප්‍රශ්න පත්‍රයේ බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ලකුණු තුනක්ම ගන්න තියෙනවා මේක පාඩමේ. තත්බව වචන පමණක් අන්තර්ගත. සසර සංසාර කියන එක බිඳුන සසර මිතුර මිත්‍ර කියන එක බිඳුන මිතුල තත්බව කතර කාන්තාර කියන එක හැදින්නේ තත්බව වෙච්ච කතරේ කතර එතකොට තත්බව වචනයක් උත්තර අන්න ඒක තත්සම වචන උත්තර උත්තර ධර්ම උත්තර මధుර ඒවා තත්සම වචන උත්තර කියන වචනේ බිඳුනේ නැහැ ඒක තත්සම විදිහටමයි යෙදලා තින්නේ එතකොට ඒ පිළිතුර ගන්න බෑ තත්බව නොවු වචනයක් තිබෙන නිසා පියන පියන කියන එක අපිට බිඳිලා එන්නේ පටි කියන පිහි 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 කුළු කියන්නේ වැසුණු කියන එක පියන කියන තේරුම එතකොට ඒ තත්සම වචනේ බිඳලා අපිට රියන අපේ එක එතකොට ඒක තත්සම හෝ තත්බව නෙමෙයි නයන නයන කියන්නේ net තත්සම වියන අපේ එකක් ඒකේ තියෙන එතකොට තත් බව නොවූ පද පුත්
පුත්‍ර කියන පදේ විදුණා පුත්. net නේත්‍ර කියන වචනේ විදුණා net. පත් පත් කියන්නේ මෙතන කොළ කියන අර්ථයෙන් පත්. පත්‍ර කියන එක විදුණා පත්. ගත් ගත් කියලා කියන්නේ ග්‍රන්ථ කියන වචනේ තත්භව රූපය. ග්‍රන්ථ ගත්තුන. එතකොට ගත් කරු ග්‍රන්ථ කත්‍රු. ග්‍රන්ථ කත්‍රෝ කියන එක තත්භව වෙනවා ගත් කතු. ඔන තුන්වෙනි පිළිතුර අපෝ සරෙන් බලාගන්න පුතේ. පුත් net පත් ගත්. මම හොඳින් බලන්න. පුත් කියන එක බිඳුනා තත්භව වුණා මොකින්ද? පුත්‍ර කියන පදේ. එතකොට පුත්‍ර පුත් තත්භව. net නේත්‍ර net. පත් මෙතන පත් කියලා ගත්තේ පත්‍ර හෙවත් කොළ කියන අර්ථයෙන්. එතකොට පත්‍ර පත් ගත් ගත් කියන්නේ ග්‍රන්ථය කියන අර්ථයෙන් ගත් ග්‍රන්ථ ගත් එළං පුත්‍ර පුත් නේත්‍ර net පත්‍ර පත් ග්‍රන්ථ ගත් ඒ අනුව තත් භව වචන පමණක් අන්තර්ගත වචන වර්ණය අපි හොයාගත්තා පිළිතුර තුන විශේෂත්වය තමයි 6 වෙනි එකකින් ඇහුවත් තත් සම 7 වෙනි එකකින් ඇහුවත් තත් භව පස්වෙනි ප්‍රශ්නයෙන් ඇහුවා අනුරූපවනසේ පද යෙදී ඇති වර්ණය. ඒ කියන්නේ එකම පාඩමක් එකම භාෂා භාවිතයක් සම්බන්ධ දරුවන් සතු අවබෝධය මැනවැලිමත් පිටින් දුනේ. අපි 8 වෙනි ප්‍රශ්නේ දලා ඉදිරියට ඔබ අතේ තියාගන්න ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සාකච්ඡා කරමු. මේ ක්‍රමයට සෑම ප්‍රශ්නයකම ඔබට තියෙන ගැටලු සහගතයෙන් සාකච්ඡා කරමින් තමයි මේ ප්‍රශ්න පත්‍රයට අපි අවධානය යොමු කරන්නේ. හේතුව ඔබට ලකුණු 20ක් නොමිලේම ගන්න තියෙනවා. එහෙම කියන්නේ ඇයි මං ප්‍රශ්නෙත් තියෙනවා පිළිතුරක් තියෙනවා. අපිට කරන්න තියෙන්නේ පිළිතුර සොයාගන්න. අපිට නිවැරදි දේ සොයා ගැනීමනේ දුෂ්කරම. ඒ නිසානේ සමහර වෙලාවට සස්පිර ළමයා නෙමෙයි විශ්වවිද්‍යාල ළමයාත් පරාජය වෙන්නේ. නිවැරදි දේ සොයා ගැනීම එක. අන්නේ නිවැරදි දේ සොයා ගැනීමට හුරු කිරීම තමයි මේ MCQ එකේම නැත්තම් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකින් ළමයාගේ බුද්ධිය මැනවලන ඔය වගේම නිවැරදි තෝරා ගැනීම කරන්න පුළුවන් ද කියන එකත් මැනවලන. අපි ඉදිරියට මෙහෙම සාකච්ඡා කරගෙන යමු. දැන් විශේෂ දෙයක් ඔබට මම මතක් කරන්න ඕනේ පැහැදිලි කරලා දෙන්න. මේ MCQ එකේ මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 1 සිට 7 දක්වා තියෙන ප්‍රශ්න හොඳින් ඔබ අධ්‍යයනය කරන්න මම මේ කියන කාරණාව ඔබට පැහැදිලි වේවි. 1 සිට 7 වෙනි ප්‍රශ්නේ දක්වා තිබුණු ප්‍රශ්නවල තිබුණේ පුතේ සිංහල භාෂාවේ භාවිතය සම්බන්ධ. භාවිතය සම්බන්ධ විතර එකම ව්‍යාකරණ රීතියක්වත් නැහැ. එකම ව්‍යාකරණ රීතියක් නැහැ භාෂාවේ භාවිතය සම්බන්ධ. මොනවද? පද වෙදී. අක්ෂර විඤ්ඤාසය. ආකාර ආදි පිළිවෙල. සිංහල අකුරු. සිංහල අකුරු. ඊළඟට පද භාවිතයේ තත් සම තත් බව නිෂ්පාද. මේව තමයි මේ දක්වා මේ ප්‍රශ්න පත්‍රයට ඇතුළත් කරපු පාඩම්. ඒකක කොටිම කියන භාෂාවේ සම්ප්‍රදාය දැන් නඩලල කියන්නේ ව්‍යාකරණයකටත් වඩා තියෙන සම්ප්‍රදායක් අපි ලියන්නේ මේ ණය මෙතෙන්ට අපි ණය කියන වචන ලියනකොට තමයි මූර්ධජ ණය මුලට ලියන්නේ අපි නම කියලා ලියනකොට තමයි දන්තජ ණය මුලට ලියන්නේ ඒක අපේ භාෂාවේ සම්ප්‍රදාය අපේ භාෂාවේ අනන්‍යතාවය අපේ භාෂාවට ආවේනික දේවල් මේ කිසිම දෙයක් මෙන්න මේ කියලා අපිට නිශ්චිතව හරියටම තීන්දුවක් తీරණය කරන්න බැරි සම්ප්‍රදාය ඒ සම්ප්‍රදායන අපි රැක ගන්න භාෂාව පවත්වාගෙන යන භාෂාව ඉදිරියට ඊළඟ පරම්පරාව ඔබ ඉගෙන ගන්න ඕන ඔබ ඊළඟ පරම්පරාවට දායක වෙන මේ සම්ප්‍රදායන ආරක්ෂා මේවා ප්‍රායෝගික ජීවිතයේදී අපිට ඕන තරම් ගැටලු ඕන තරම් දිනවා අපිට ගැටලු විශේෂයෙන්ම අර අනුරූප වනසේ පද ගැළපීම කියන එක ප්‍රායෝගික වශයෙන් අපිට අනන්තවත් අපි අපහසුතාවයකටපත් වෙනවා මේ සමාජයේ සම්මත වෙලා තියෙන මේම සම්මතය නිවැරදි දෙ නෙමෙයි සම්මතය නිවැරදිම දේ නෙමෙයි කියන හොඳට මතක තියාගන්න. සම්මතය සමහර තැන්වල භාෂා රීති වලට සාපේක්ෂව ගත්තොත් වැරදි වෙනවා. ඒ අපි නිවැරදි භාවිතයන් සමාජයට දෙන්න ඕන. ඒ සඳහා තමයි මේ සිංහල විෂය උගන්වන ගුරුවරුත් මේවා සම්පාදනය කරන ආචාර්ය මහාචාර්යවරුත් මේවා හැකියතාක් උත්සාහ කරන්නේ ඒ සම්ප්‍රදායන් රැකගෙන භාෂාව ඉස්සරහට යන්න. හරි ඔබ දැන් අධ්‍යයනය කරන්න එකේ සිට 7 වෙනි ප්‍රශ්න දක්වා අපි මේ සාකච්ඡා කරන ප්‍රශ්න නැවත අධ්‍යයනය කරලා බලන්න කොහොමද මේ දක්වා මේ ලකුණු ටික අපි ලකුණු 7න් 7ව ගන්නේ භාෂා සම්ප්‍රදායන් පිළිබඳ අවබෝධය නැවත නැවත ආවර්ජනය කරන්න බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ
මේ මුල් ප්‍රශ්න හත හොඳින් අධ්‍යයනය කළා බලන්න ඔය දන්න දේවල් නේද මේ කියලා සමහරවිට අපිට පටන් ගත්තේ මේක 10 ශ්‍රේණිද වෙන්න පුළුවන් ආකාර අධි පිළ ප්‍රශ්න ගම් අක්ෂර විඤ්ඤාස ප්‍රශ්න ගම් පද ගැළපීම තත්සමතත් බව 10 11 පන්ති වල තියෙනවා ඒතර ඔයා දන්න ඒවා මේ දැන් වෙන්න ඕන දෙය තමයි මේක නැවත අධ්‍යයනය කරන්න හරි පහසුවෙන් මේ ලකුණු හතම ගන්න ලකුණු හතර මේ MCQ ප්‍රශ්න පත්‍රයේ තියෙන සියලුම ලකුණු උසස් පෙළ වල නැහැ 10 11 ශ්‍රේණි වල පාඩම් ටික පමණක්ම ඇති ඒ තරම්ම ලේසියි මේ ලකුණු 20 20ම ගන්න ඔක්කොම තියෙන මේකේ 10 11 පන්ති වල තියෙච්ච පාඩම් ඊට වඩා අධ්‍යයනයක් සුළු වශයෙන් වෙන්නේ අර එකී එකී පාඩම් වල විග්‍රහය ටිකක් වැඩි වෙනවා ඒ විග්‍රහය මෙතෙන්දී වල බලන්නේ නැහැ MCQ එකේ තියෙන්නේ ප්‍රශ්නේ තියෙන උත්තරේ තියෙනවා ඔබට අදාළ පාඩමට ගැඹුරින් යන්න ඕනේ නැහැ දල වශයෙන් මේ පාඩම් පිළිබඳ ඔයා බැලීමක් කරන්න අනිවාර්යයෙන්ම මේ ලකුණු ටික ගන්න පුළුවන් කිතාම වැදගත් වෙන ඔබතේ ඔබ ඒ සාමාර්ථයකට යද්දී ඔබ අර ලියන පිළිතුර වලින් ලබා ගන්න ලකුණු වලට සාපේක්ෂව මේ ලකුණු 20 ඔබට ඉතාම වැදගත් වෙනවා මේ ලකුණු 20න් ඔබට B එක ගේනනම් A එකට යන්න පුළුවන් C එක ගේනනම් B එකට යනවා එනිසා මේ ලකුණු ටික ලබා ගැනීම සඳහා පුංචි උත්සාහයක් දෙන්න ඔබට අනිවාර්යයෙන්ම 100% මේක ලකුණු ගන්න පුළුවන්